එල්ලෙන් ස්පෝර්ට්ස් අපි නිරන්තරයෙන්ම මතක් කරපු දෙයක් තමයි මෙවර දකුණු කොරියාවේදී පැවැත්වෙන යෝන් දල්පඳු තරඟාවලියේ තෝරා ගැනීම්වල තියෙන අසාධාරණත්වය ගැන අපි නිතර නිතරම කතා බහ කළා. නමුත් එහි අපි කියන කතාවේ සත්‍යතාව ඔප්පු වෙනවා. දැන් මේ මොහොතේ මා සිටින්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉදිරිපිට අසාධාරණ ලක් වූ දෙමෝපියන්ට දරුවන්ට සාධාරණ ඉෂ්ට කර දෙන ලෙස ඉල්ලලා ඔවුන් මේ මොහොතේ උද්ඝෝෂණයක නිරත වෙනවා. ඉතින් මේ උද්ඝෝෂණය ගැන කතා කරද්දී ඔවුන් කියන දෙයක් තමයි අපේ දරුවන්ට සාධාරණ ඉෂ්ට කරලා දෙන්න ගරු ඇමතිතුමාගෙන් ක්‍රීඩා ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත තේරීම් කමිටුව පත් කරලා මේ තියෙන තේරීම් කමිටු ඉවත් කරලා වෙනත් තේරීම් කමිටුව පත් කරලා ඔවුන් නැවත තේරීමක් පත් කරන්න. ඒ වගේම ඒ දක්ෂ දරුවන්ට වූ අසාධාරණය ඉෂ්ට කර මේ අය ඉවත් කරලා සාධාරණත්වයේ ඉෂ්ට කර දෙන ලෙස තමයි ඔවුන් ඉල්ලා සිටින්නේ. අපි සවන් දෙමු ඔවුන්ගේ අදහස් වලට. අපි කියන්නේ මේ තේරීම් කමිටුව තෝරලා තියෙන ළමයි ටික කිසිම දක්ෂතාවයක් නැති ළමයි කියලා. මොකද දක්ෂතාවය තියෙන ළමයි ටික තමයි එළියේ ඉන්නේ. ස්ටේෂන් එකට ගිහිල්ලා වරක් දිනලා එතකොට බේස් ප්ලේ වෙලා ඇවිල්ලා ඉන්න ළමයි ටික ඔක්කොම එළියේ ඉඳද්දි දිසව්වත් ගාපු නැති ළමයි තමයි ඇතුළේ ඉන්නේ. එතකොට ඒක සාධාරණයිද? කාගේ මුදලටද දෙතෙන්ට ගියේ? ධම්ම කියලා වෙලා අපේ ඉන්නවා ධම්ම ජයතිල කියලා මේ තේරුම් කමිටිය සමාජිකාවක්. එයා දරුවන්ට මොනතරම් පීඩනයක් දෙනවද? පළවෙනි පාර අපේ ළමයින්ව තෝරන්න එන්න කියලා. ඒකදී ඒ ළමයි අසාධාරණ පත් වුණාට පස්සේ අපි ඇමතිතුමාට ලියුම් ගැහුවා. ඒවත් සභාපතිතුමිය හරහා ගියා මේ එයාල අතර. එයාලා මොකද දන්නවද කරේ? ඔයාලා කොහොමද එහෙම කරන්නේ? ඈ? ඔයාලට මොනවද තියෙන දක්ෂතා? එහෙම තමයි එයාලා කියලා තිබුණේ. දරුව කියන්නේ අය කවදාකවත් සිලෙක්ෂන් වලට එන්නේ නැහැ කියලා. ක්‍රීඩාවත් පිට හිණයක් විතරක් වුණා. ඇයි කොළඹට විතරද ඒ ක්‍රීඩාව යන්නේ? ඉතින් අපේ දරුව ගැන කිසිම මේකක් නැද්ද? අනික් නගර වලට නැද්ද? අපේ ඉස්කෝලෙන් ගියපුවම ක්‍රීඩා ඇමතිතුමා හම්බෙලා අපි ගිහිල්ලා වෙලා මේව දුන්නාම එයාලා කියනවලු අපේ ඉස්කෝලෙන් විතර ළමයි හතර දෙනෙක් ඉල්ලනවා කියලා. ඉතින් අපේ දක්ෂතම මේ ලංකාවෙම 13 වරටත් සමස්ත සූර්තායම ගත්ත සුද්ධෝපවලේ විද්‍යාලයෙන් ළමයි හතර දෙනෙක් ඉල්ලන්න අතුමිට බැරිද? එතකොට කිසිම දක්ෂතාවයක් නැති. එතකොට ඔය අවුරුදු ගානක්ම මේ රටේවත් ගහලා දිනන්න බැරි ස්කෝලවලින්ද ළමයි ගන්න ඕනේ? අපි අහන්නේ ඒකයි. තේරීම් කමිටුව ඇයි එහෙම කරන්නේ අපේ ළමයින්ට? ඒ කියන්නේ තේරීම් කමිටුව තේරීම් වැරදි කියලාද? ඔව්. අපි කියන්නේ වැරදි කියලා. කොහොමද කියන්නේ වැරදි? වැරදි කියලා කියන්නේ රිසව් ගහන ළමයින්ත් ඕක ඉන්නවා. එතකොට දක්ෂත එකම පාසලෙන් 5 දෙනෙක් ඉන්නවා. එතකොට රිසව් ගහන ළමයි ඉන්නවා. එතකොට ජාතික පාසලවත් ගහලා නැති ළමයි ඉන්නවා. අපි දාන්නම් ඕනනම්. අපි ගාව තියෙන රිසර්ච් ෂීට් ඔක්කොම 3 දෙනෙක් කිරපෙකටයි තව දෙන්නෙක් ඇඩ් කරගෙන මොකද්ද මේ කරන්නේ? දැන් ළමයින්ත් එක්කලා ළමයින්ගේ ජීවිතවලට නේද ඔය කරන්නේ බලපෑම? අපේ ළමයි ක්‍රීඩාව චූටි කාලේ ඉඳන් කරපු ළමයි, හැමදාම අවුරුදු ගානක් දිනපු ළමයි. එතකොට අපිට වේදනාවක් නැද්ද මෙහෙම තේරීම් කමිටුවකින් ළමයින්ට අසාධාරණයක් වෙනකොට? විශ්වවිද්‍යාලේ ළමයි පහක් අරන් තියෙන්නේ කොහමද? අපි අහන්නේ ඒකයි. එතකොට දක්ෂතාවය මතම දෙක උනේ උස විතරක් තිබිලවර බෝල ගහන්නද නැහැනේ? දක්ෂතාවයේ ක්‍රීඩාව, එතකොට ළමයින්ගේ ක්‍රීඩා දක්ෂතා ඒව බලන්න නෙමෙයි දව තෝරන්නේ. තේරීම් කමිටුව අයින් කරන්න ඕන. සිලෙක්ෂන් එකක් ඕපන් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ අපේ මේ ඉන්න තේරීම් කමිටුව අයින් කරන ස්වාධීන කණ්ඩායමක් පක්ෂපාතී නැති කිසිම ස්කෝලෙකට බලපෑමක් මත මෙයා වෙන්නේ නැති ස්වාධීන කණ්ඩායම් මත කරනවා නම් විතරයි අපේ ළමයි අපි සිලෙක්ෂන් එකකට එවන්නේ. ඒ කියන්නේ හරිම වේදනයි. චූටි කාලේ ඉඳන් අපේ ළමයි මේ ක්‍රීඩාංගණ වල දුක් විඳේ. එහෙම දුක් විඳලා මේ තාත්තට ඇවිල්ලා 2019 පූල් එකෙන් ගිහිල්ලා ඒකෙත් දිනලා ගෙනත් දීලා එච්චරක් කරපු අපේ ළමයින්ගේ කපල ඉවරලා සෙල්ලම් කරපු නැති ළමයි දාලා. එතකොට මේ ඒ ළමයි 2022 ඔක්කොම තරඟ 9ක් තිබ්බා අපේ ලංකාවේ. මේවත් තරඟ 9ක් තිබ්බා මුළු ලංකාවේ. මේ ලංකාවේ 9ම දිනුවේ අපේ ඉස්කෝලේ. එක තරඟයක් කරන අනික ඔක්කොම දිනුවා. ඒ දිනලා තියෙද්දි එතකොට ඒකේ ඉන්නවා බෙස් ප්ලේයර්ලා. හොඳම කුවින් ඉන්නවා. එතකොට දක්ෂතම දරුවෝ ඉන්නවා. ඒ කණ්ඩායම් ටික ඔක්කොම පල්ලෙහාට හැල්ලද කොහෙවත් ඉන්න ළමයි අරගෙන ගිහිල්ලා චන් මේ ටුවර් එකක් ගිහින් එන්නේ යන්නේ. ඒව දැන් ටුවර් එකක් වගේ නියන්නේ යන්නේ. අනිවාර්යයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට කරපු දෙයම තමයි දැල්පන්දු ක්‍රීඩාවටත් මෙයලා කරන්න හදන්නේ. සාධාරණයක් වෙලා තියෙනවා. ඒ අසාධාරණයට සමයි ආවේ අපි මේ සිලෙක්ෂන් කමිටුව අයින් කළා. වෙන සිලෙක්ෂන් කමිටුවක් පත් කරන්න ඕන. මේක නැත්තම් මේ අසාධාරණය දිගටම ළමයින් යනවා. දැන් 20 ටීම් එකේ ළමයි ඉන්නේ. ඉතින් මේ අසාධාරණය දිගටම මේගොල්ලෝ කරනවනේ. ඉතින් අපි මුදල් ගෙවලා යන මුදල් පදනම් මත ගිය ටුවර් වලට නම් අපේ ළමයින් තෝරගත්තා. ඒ වගේ ආ ඉතින් ඇයි මේවට විතරක් මේ මියුසියස් එකේ 5 දෙනෙක්ම දාගෙන මියුසියස් ළමයි අක්කයි නංගි දෙන්නම ඉන්නවා. ඒගොල්ලෝ ප්ලේසස් උත් වෙනස් කරගෙන ඒ ප්ලේසස් වෙනස් කළා තමයි ඒගොල්ලන්ගේ දාලා තියෙන්නේ. ඒකෙන් අපේ ළමයින්ගේ චාන්ස් එක අපිට අහිමි වුණා. ඉතින් අපිට හරි වේදනයි මේ අම්මා කිව්වා වගේ. මොකද අපි 5 වසරේ ඉඳන් විතර ළමයි net ball සෙල්ලම් කරනවා. මේ වෙලාවෙවිල්ලා කට්ට කාලා හොඳට ළමයි ඉතින් මේම වෙලා ගියේ ළමයි ඉතින් අපරාධනේ ළමයින්ගේ කාලයත් අපරාධ. ඉතින් මේ කමිටි එක මේ සාධාරණයක් ඉටු කරන්නේ කවදාවත් මේ කමිටි එක ඉන්නකම්. ඩෙමෝක්‍රසියෙන් කොහොමද කියන්නේ තේරීම් කමිටි සාධාරණේ? ඉතින් අපි දන්නවා තේරීම් කමිටි එකේ ඒගොල්ලන්ගේ ළමයින් මේගොල්ලෝ දාගෙන තියෙනවා. ඒගොල්ලන්ගේ දැන හැඳුනුම් කම් මත ගිහින් තියෙන ළමයිත් ඉන්නවා අපිට ආරංචි.
දැන හැඳුනුම් කම් මත ගිය ළමයි කීප දෙනෙක්ම ඉන්නවා ඉතින් මේ සම්බන්ධ ක්‍රීඩාමත්තුමාට වරායේ මත ඈ මේ සම්බන්ධ ක්‍රීඩාමත්තුමාට යමක් දැනුවත් කරගන්න ක්‍රීඩාමත්තුමාට අපි ලිපි යොමු කරා ඒවට අපිට රිප්ලයිත් හම්බ වුණා ඉතින් ක්‍රීඩාමත්තුමා කිව්වා අපිට අපි ඇමතිතුමා ඒ ගැන සලකා බලනවා කියලා ඉතින් එහෙම තාම නම් මේ එකක් නැති ඕපන් කරනවා ආයි ළමයි සිලෙක් කරනවා පව් දොට්ට දානවා ඉතින් තේරුමක් නැහැ නේ ඉතින් ඒකේ ළමයින්ටත් හරි පීඩනයක් මේක තුන් දිනක් ඉඳලා පස්සේ නේද දාගත්තේ ඒ පස්සේ නේද දාගත්තේ ඒ පස්සේ නාගෙන් ඉතුරු දෙන්නගෙන තව කවුරු හරි ඇතුල් කරන්නේ ඉන්න ළමයි චෙට් එකක් කපලා අපේ ළමයි එල්ලගෙන ඉන්නවා 18 දින අතරේ ඒ 18 දිනත් ඉතුරු හරියක් කපන්න තමයි ඉතුරු දෙන්න එල්ලගෙන තියෙන්නේ කමිටි එකදී ඒ වැරදි වැඩ වැරදීනේ අපි නම් ආයේ ක්‍රීඩා නොකරත් කතා කරන් තමයි මෙතනට ආවේ තුමා විසඳුමක් මොකක් හරි මේකට දෙන්න ඕන මේක මෙහෙම යවන්න එපා මේ හොර වංචාවල් තියෙන ළමයින්ව කිසිම මේව එකක් නැහෙනි මේ ළමයින්ගේ කිසිම දක්ෂකමක් මොනවත් සර්ටිෆිකේට් මොනවත් අපේ ළමයින්ගේ ඔක්කොම දැන් හොඳට මාක්ස් තිබිලත් ඇයි මේ ළමයින් බොරුවට දාගෙන තියෙන අපේ ටීම් වලට පෙරදිච්ච ළමයි ඉන්නවා ඊකට මොන මොන හරි බොරු කියලා මොනවම හරි දොට්ට දානවා මොනවක් හරි බොරුවක් කියලා ඒගොල්ලන්ගේ හිතවත එක් කවුරු හරි දාන්න තියෙනවා නම් මේගොල්ලන් කල නෝටක් ගාලා 35 හරි රුපියල් 18 තෝල 18 දෙන්නනවා ඊට පස්සේ ඒ බොරු වැඩක් නේ අපරාධ ළමයින්ගේ කාලය මෙතෙන්ට ඇවිල්ලා උදේ ඉඳන් දෙමෝපියාසෙන් මම නැවතත් මේ ප්‍රශ්නේ යොමු කරනවා කොහොමද කියන්නේ අපේ ළමයි දක්ෂයි ළමයි දක්ෂ නැහැ කියන එක කොහොමද ඒ ළමයි දක්ෂ නැහැ කියලා කියන්නේ නෙමෙයි ඉතින් අපි ඒ ළමයි දක්ෂ ඇති දක්ෂ තිබුණාට සුදුසුකම් බලන්න ඉපේ සුදුසුකම් බැලුවේ නැහැ නේ දැන් එතනින් ඒගොල්ලෝ එක මුදලට හරි මොහොකට හරි තමයි මොකද අපි කලින් ඔය මේ මීටින් වල රෙහිම ඉන්නකොට අපිට ඇහුණා කියපු දේවල් අම්මලා තාත්තලා ඉස්කෝල වල කියපු දේවල් අපිට ඇහුණා මොකද කලින් මිස්ලාගේ විදිහත් අපි දන්නවා ඒක නිසා ඉතින් මේ අපිට තේරුණා ඒක සුදුසුකම් නැහැ කියලා කොහොමද කියන්නේ සුදුසුකම් නැත්තුව කියන්නේ දැන් අපේ ළමයින්ට තියෙන සුදුසුකම් හා සමාන සුදුසුකම් නැහැ ඒගොල්ලන්ට කීප දෙනෙකුට ඇති පස් දෙනෙක්ම තෝරන්නේ එකම සුදුසුකමක් තියෙන්න බෑනේ නේ පස් දෙනාම එක ඉස්කෝලෙන් තෝරනවා නම් ඇයි අපි සිලෙක්ෂන් අපේ ළමයින් මෙතනට ගෙනාවු ටීම් එකට හත් දෙනා ඉන්නේ අනිත් දෙන්නත් මොනියුසියස්ම තේරුවා නම් හරිනේ ඇයි මොකටද ගෙනාවේ අපේ ළමයි කළුතරින් ඉඳලා ඇවිල්ලා පාන්දර 4ට එන්නේ 3ට නැගිට ඉන්නේ ඇවිල්ලා කාලේ කොච්චරද ක්ලාස් යන්නේ නැතුව අරම මේ පාඩු කරගෙන සම්පූර්ණ මානසිකව වෙන ක්‍රීඩාවෙන් ළමයා ඉතින් වැඩක් නැහෙනි මියුසියස් පස් දිනේ තෝරනවා නම් ඉතුරු දෙන්නත් මියුසියස්ම තෝරන්න තිබුණා ඒ සිලෙක්ෂන් ගෙනාවේ කියලා මං අහන්නේ බොරු වැඩක් නේ නම මන් DJP පෙරේරා කළුතර